අපි නකුල පිටුවක්ගේ අවසාන සූත්‍ර ටික තමයි අද මේ කතා කරන්න යමු වෙන්නේ. පඨම අතීතනාගත සූත්‍රය පළවෙනි සූත්‍රය තියෙන්නේ. රූපං භික්ඛවේ අනිච්ඡං අතීතනාගතං කුපනවාදෝ පච්චුප්පන්නස්ස. එවං පසං භික්ඛු සුතව ආර්ය ශාවකව අතීතස්මින් රූපස්මින් අනපේකෝති අනාගතං රූපං නාබිනාදති පච්චුප්පන්නස්ස රූපස නිබ්බිදාය විරාග නිරෝධය පටිපන්නෝ හෝති. ඔන්නෝත්ක ඔය කාරණාව පැහැදිලි කරනවා. මහණෙනි, රූපය මහණෙනි මේ අතීත අනාගත රූපය අනිත්‍යයි. ඊළඟට අහනවා මේ ප්‍රතිපන්න රූපය ගැන කවර කතාවද? මේ විදිහට ආර්ය ශ්‍රාවකයා සතුවත් ආර්ය ශ්‍රාවකයා දකිනකොට අතීත රූපය අපේක්ෂා කරන්නේ, අනාගත රූපේ සතුටින් පිළිගන්නේ නැහැ, ප්‍රතිපන්නව නිබ්බිදා විරාග නිරෝධී පිණිස යොමු වෙනවා. ඔන්න ඔය ටිකට මම පැහැදිලි කරන්නේ. දැන් මෙතන මේ කියපු කාරණා ගැන හොඳට හිතන්න ඕනේ. මොකද්ද මේ කියලා දෙන්නේ කියලා. දැන් බුදුරණවහන්සේ පෙන්වන්නේ උන හොඳට බලන්න ත්‍රිලක්ෂණීය ගැන කතා කරනකොට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ගැන කතා කරනකොට මුලින්ම අනිත්‍ය ගැන අහන්න පටන් ගන්නවා ලෝකේ පනවගත්ත දේක. යථාර්ථ දකින ප්‍රතිපදාව කතා කරනකොට පනවගත්ත දැන් අතීතනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර දුර ළඟ හීන ප්‍රණීත මේ ඔක්කොම ගැන කතා කරලා කියනවා. මෙහි යථාර්ථ වශයෙන් දකිනකොට තා භූතං සම්මප්පඤ්ඤය දට්ඨබ්බං තන්නේ තම නීසුමස් විනමේසවත් අත්තාති. මම මගේ මට අයිති කියලා ගැනීම සුදුසුද කියලා අහනවා. සුදුසු නැහැ කියලා ඔන්න පනවගත්ත දේහි සත්‍ය දකින තැනදී පරම ගැනීම ඉක්මන ප්‍රතිපදාව. පැහැදිලි කරලා පෙන්නන්නේ. සාමාන්‍යයෙන් පරයයන් කතා කරනකොට අය පරමගතදී හොයන්න දෙයක් නැහැ. ඊළඟට යථාර්ථය දකිනකොට පැහැදිලි කිරීමක් තියෙනවා. දැන් මෙතන පැහැදිලි කරන්නේ ඊට වඩා වෙනස් ක්‍රමයකට. ඔන්නක තමයි බලන්නට ඕන මේ ක්‍රමය මොකද්ද කියලා. දැන් බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් අතීතනාගත වර්තමාන දුර ළඟ හීනපනිත කියන මෙන්න මේ ලෝකේ පනවගත්ත දේහි සත්‍ය දකිනකොට තං නේතමම නේසමසින මේසවත්තාති වශයෙන් ඒ විග්‍රහය පැහැදිලි කරනවා. ඊළඟට රූපය නිත්‍යද අනිත්‍යද කියන ප්‍රශ්නය අහන තැනදීත් මේ සංස්කාර විග්‍රහයක් කතා කරලා මේ දහම් ස්වභාවය අනාත්මයි කියන කාරණාවක කතා කරගෙන යනවා. දැන් ඒ යම් කිසි රටාවකින් මේ විග්‍රහ කරගෙන ප්‍රතිපදාවකින් ගිහිලා තියෙනවා. ඒ ලෝකෙන් එතර වෙන ප්‍රතිපදාව ඉස්මතු වෙලා තියෙනවා. ලෝකෙ නිදහස් වෙන මාර්ගය හම්බෙලා තියෙනවා. එතකොට මේ අතීත අනාගත වර්තමාන කියන මේ සහ ආධ්‍යාත්මික භාගය කියන පොනේ දුරලඟ කියන මෙන්න මේකින් ඉක්මන ප්‍රතිපදාවකින් දර්ශනයක් ඔස්සේ යන විග්‍රහයක් පැහැදිලි කරනවා. එතන දැක්මක් එක්කම කතා කරනවා. එතනයි ඊට පස්සේ ආය කතා කරන දෙයක් නෑ මේ ලෝකෙ පිළිබඳව. දැන් මෙතන මේ කතා කරන දේ තුල තියෙන්නේ ලෝකයේ දෙයක් එක්ක මේ කතා කරන්නේ. පරවගත දේ ඔස්සේ මේ කතා කරන්නේ. මුල ටිකමයි මේ කතා කරන්නේ. මහණෙනි, අතීතනාගත රූපය අනිත්‍යයි. මහණෙනි, මේ අතීතනාගත රූපය අනිත්‍යයි කියනවා. කෝපනවාද උපච්චුප්පන්නස, මේ ප්‍රතිපන්න රූපය ගැන කවර කතාවද? දැන් මේකෙදි ඔන්න හිතන් දෙකක් තියෙනවා තව ලොකු දෙයක් මෙතන. දැන් මේක මොනවත් අපි අහනකොට අපිට එකපාරට හිතෙන්නේ අතීතනාගත අනිත්‍යයි, මේකත් එහෙම වෙනවනේ ඉතින් කියලා ඔය වෙන සංකල්පයකට යන්න යනවා. දැන් මෙතන කෝපනවාදෝ කියන කවර කතාවද කියලා නිහන්නේ වර්තමානයේ ප්‍රතිඋප්පන්න. ඒක මේ වගේ උදාහරණයක් ගැන හිතලා බලන්න අපි කතාවට අහලා තියෙන්නේ. යකඩ මලට ජුල්ල ගැහුවා නම් හාල් මල්ල ගැන කතා කරන්න දෙයක් නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ ගොඩාක් හොඳයි කියලා ගන්න දේ වැඩක් නැත්තම් අර හොඳ නැහැ කියලා ගන්න දේ ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒ වගේ අදහසන්නේ මේ කියවෙන්නේ කවර කතාවද කියලා අහන්නේ. නමුත් අපට යන්නේ අනිත් පැත්ත. මේකෙදි. ඉතින් අතීතනාගතය කියන්නේ එකට වඩා යථාර්ථවාදී කියන එක මම කුළු ගන්න පෙන්නන්නේ. කෝපනවාද පච්චුප්පන්නස්ස කියන එක. නමුත් අපිට අර අතීතනාගතය නැති වුණා එන්නේ නැහැ.
අතීත නිරුද්ධයි අනාගතේ නැහැ කියනකොට ආ මේක තමයි අනිත්‍ය කියලා ආ ඒක තමයි හොඳටම අනිත්‍ය. එහෙනම් මේක ගැන ඒ විදිහට හිතන්න ඕනේ කියලානේ අපට යන්නේ. නමුත් මේක අහන්නේ අතීත නාගත හේවනම් වර්තමානයේ ගැන කතා කරන දෙයක් නැහැ කියන එක. කියන්නේ ඊට වඩා යථාර්ථවාදී යන්න තියෙන වර්තමානයේ වර්තමානයේ කියන කාරණාව. අතීත නාගත වගේ නෙමෙයි කියන එක. අර යකඩ මල්ලට ගුල්ල ගහුවනම් හාල් මල්ල ගැන කතා කරන දෙයක් නැහැ කියන වගේ එක. මොකද මෙතන මේ අතීත නාගතය කියන කාරණාව ගැන පැහැදිලි කරලා පෙන්නන්නේ මේ මේ සුතවත් ආර්ශාවක ගැන මේක පැහැදිලි කරන්නේ සුතවත් ආර්ශාවකයට. අනික් කෙනාට නෙමෙයි. මොකද සුතවත් ආර්ශාවකයට ලෝකේ ජීවත් වීම තියෙනවා. සුතවත් ආර්ශාවකී කියන්නේ සුතවාරිය ශ්‍රාවකෝ කියලා කියන්නේ ධර්මයේ දන්න ධර්මයේ දක්ෂ ධර්මයේ හික්මෙත් සක්කාදිට්ඨිය දුරු කරපු සුතවත් ආර්ශාවකය. කියන්නේ සෝතාපන්න ආර්ශාවකය. සෝතාපන්න ආර්ශාවකයට මේ ලෝකී පැවැත්ම තුල ඉන්නේ. එතකොට මේ සෝතාපන්න ආර්ශාවකයට දැන් ඊයේ හඳුනගත්ත දේ ඊළඟ ජීවිතයේ ඊළඟ අවස්ථාවේ කරන දේ මේ පැවැත්ම සුතවත් ආර්ශාවකයට තියෙනවා. එතකොට මේ සුතවත් ආර්ශාවකය මේ පැවැත්ම එක්ක කල්පනා කරනකොට ඒ සුතවත් ආර්ශාවකයට හම්බ වෙනවා මොකද්ද මේ අතීත අනාගතයේ කියන දේ අනිත්‍යයි කියලා. ඒ සුතවත් ආර්ශාවකයගේ දැක්මත් එක්ක. දැන් අපට අපිට අතීත අනාගත අනිත්‍යයි කියලා හම්බෙන්නේ නැහැ, ඉවරයි, ආවේ නැහැ. ඒ නිසා නැහැ කියන කාරණාවෙන් අපට අතීත අපට අනිත්‍යයි කියලා හම්බෙන්නේ. නමුත් මේ සුතවත් ආර්ශාවකයට හම්බෙන්නේ අතීත අනාගත අනිත්‍යයි කියන කාරණාවේදී අතීත අනාගත කියන කාරණාව කතා කරන්න දෙයක් නෑ. ඒ කියන්නේ ඒ එයාගේ කෝණේම දැක්ම. ඉතින් අතීත අනාගතය කියන කාරණාව අනිත්‍යයි නම් වර්තමානය ගැන කවර කතාවද කියලා ඊට වඩා යථාර්ථවාදී කියන එක. ඊට වඩා යථාර්ථවාදී කියන එක. අතීත අනාගත කියන එකට වඩා යථාර්ථවාදී කියන එක මිසක් අතීත අනාගතයට වඩා අඩු දෙයක් කියන එක නෙමෙයි. කෝපනවාදෝ කියලා අහන්නේ ඒකයි. අතීතනාගතය යථාර්ථවාදී කියන්නේ. එතකොට එහෙනම් අන්නේ කියන ඒ සුතවත් ආරිශාවකයා මේ රූපය අතීත කියන රූපයට අපේක්ෂාව දුරු වෙනවා. අනාගත රූපය කියන එකට සතුටින් පිළිගන්නේ තියෙනවා. ප්‍රතිපන්නී සත්‍ය දකිනවා. නිබ්බිදාව, විරාගාව, නිරෝධය. අන්න ඒකේදී නිදහස් වීම කරා යොමු වෙනවා. එතකොට එහෙනම් ඒ විදිහට වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධයම පිළිබඳව සුතවත්ව ආර්ය ශ්‍රාවකයාට වර්තමානයේ සිහිය පැවැත්වීමදී සිහිය පැවැත්වීම සඳහා වර්තමානයේ සත්‍ය අධ්‍යක්ීම සඳහා වර්තමානයේ නිවීමට මාර්ගය උත්පාදේ වීම සඳහා ඒ කෙනා මේ කල්පනා කරන ක්‍රමයේ යාට උපකාරයක් වෙනවා. සුතවත්ව ආර්ය ශ්‍රාවකයාට අතීතය කියලා කියන්නේ අනාගතය කියලා කියන්නේ අනිත්‍ය වූ දෙයක්. වර්තමානය ගැන කතා කරන්න දෙයක් නෑ. මේ විදිහට එයාගේ ඒ සුතවත් ආර්ශාවක චින්තනයත් එක්ක හිතන තැනදී එයාට මේ මාර්ගයේ පංච පාස්කන්ධයේ ප්‍රත්‍යුප්පන්න උදේවය දැකීමට යමුවන්නේ හේතුවක් වෙනවා. මොකද ඊට පස්සේ පැහැදිලි කරන්නේ ඒ ආර්ශාවකය මෙහිම වර්තමාන පංච පාස්කන්ධය ගැන පිළිපන්න ආකාරය. දෙවැනි සූත්‍රයේ පැහැදිලි කරන්නේ මේ සූත්‍ර ටිකම ඉගෙන ගන්නකොට ඔක ගොඩක් තේරුම් ගන්න පුළුවන්. මොකද මේ අපි හිතන් ඉන්න කාරණාවට වඩා මේ දර්ශනය සහ කල්පනාව කියන එකේ වෙනස. දැන් මෙතන මේ ආර්ශාවකය මේ කල්පනා කරන් යමු වෙච්ච එක. අතීතනාගත කියන කාරණාව ලෝකෙ පැනවච්ච දෙයක්. දකින්නකොට පනවන්න ලෝකෙ පැනවීම ඉක්මවනවනේ. ඒතර පරවගත්ත ලෝකයේ කල්පනා කරනකොට දැක්මක් කරා යම් වෙන ප්‍රතිපන්න සුතවත් ආර්ශාවකය. රූපම් භික්ඛවේ දුක්ඛං අචේතනාගතං. අචේතනාගත රූපේ දුක්ඛයි. එතකොට දුක්ඛයි කියලා එතන පැහැදිලි කරලා පෙන්නනවා. කෝපන වාදෝ පච්චුපන පත්‍රුපන රූපේ ගැන කවර කතාවද? එතන අතීතනාගත රූපේ දුක්ඛයි. පත්‍රුපන රූපේ ගැන කවර කතාවද? එහෙනම් අර උදාහරණේ අර සාමාන්‍ය ගැමි විවහාර උද මේ ඒකත් එක්ක බලන්න.
යකඩ මලට ගුල්ල ගහවන හාල් මල්ල ගැන කතා කරන දෙයක් නෑ වගේ කියන එක. ඒ කියන්නේ ඊට වඩා වර්තමානයේ පිළිබඳව සත්‍යවාදී කියන එක. නමුත් අපට ඔක අනිත් පැත්ත හිතෙන්නේ ඒක හොඳට හිතන්න අතීතනාගතයේ කියන කාරණාව තමයි අපට සාරවත් වලිත්තයි කියලා දුක කියලා හම්බලා තියෙන වර්තමානයේ ගැනට වඩා. නමුත් බුදුරජාණන් වහන්සේ විතර කුළුවන්වන්නේ වර්තමාන ඊට වඩා කියන කාරණාව. ඊට වඩා මේ අනිත්‍ය බව දුක් බව අත්විඳින බව කාරණාවක් පැහැදිලි කරන්නේ. මොකද සුත්තවත් ආර්ය ශ්‍රාවකයාගේ චින්තනයන් මේ කතා කරන්නේ. එතකොට මේ රූපේ මහණෙනි අතීතනාගත රූපේ දුකයි. කවර කතාවද ප්‍රතිප්පන්න රූපේ පිළිබඳ? මේ විදිහට දකින සුත්තවත් ආර්ය ශ්‍රාවකයා රූපේ අතීත රූපේ අපේක්ෂාව නැතිනවා, අනාගත රූපේ හතරින් පිළිගන්න තියෙනවා. ප්‍රතිප්පන්න රූපේ නිබිදා විරාග නෝද පිළිපන් කෙනෙක් බවට පත් වෙනවා. වේදනා, සංඥා, සංකාර, විඥාන මේ සියල්ලම දුක් වශයෙන්. එතකොට එහෙනම් මේ පැහැදිලි කරේ ශ්‍රේත කෙනෙකුට ලෝකේ හැම වෙලෙම හම්බෙන දෙයක් තියෙනවනේ සංඥාව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව. හැබැයි දැකලා නැහැ. හැම වෙලෙම දකවින්නේ නැහැ. දකිමින් ඉන්නවා. ඒ කියන්නේ දැක්මක් නෙමෙයි තියෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සංඥාවක් තියෙන්නේ. ඒ කියන්නේ දර්ශනයක් ඔස්සේ ජීවත් වෙනවා කියන එක නෙමෙයි. ඒකෝර මේ එයාගේ ඒ ශේක කෙනාගේ කෝණය, ඒ ශේක කෙනාගේ සත්‍යය, එයාට අලුතින් අහපව ශේක කෙනාට සෝතපන්න වෙච්ච කෙනාට අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව නීති සපාත්ම වශයෙන් ගැනීමකට යොමු වෙන දෙයක් නැහැ. ඒක හිම යන්නේ නැහැ. නිතන් තානං විඤ්ඤති. කවදාවත් වෙන්නේ නැහැ කියනවා. එතකොට යාට මේ අතීතනාගත වර්තමාන කියලා වෙන ලෝකෙ මොන විදියට හම්බුණත් එයාගේ දැක්මේ කෝණේ වෙනසයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක. හැබැයි ඒ කෝණේ වෙනස් වුණාට යාට ලෝකේ පැනලා තියෙනවා. පැනවගත්ත ලෝකේ සත්‍ය වෙනකොට තමයි අන්න ප්‍රතිපන්නේ සත්‍ය දකිනකොට නිබ්බිදා විදාව නෝද පටිපන්න වෙන්නේ. හැබැයි සත්‍ය නොදැක්කම ලෝකේ පනවගෙන හිටියට රාගයෙන් ද්වේෂයෙන් කටයුතු කළාට සෝතපන්න වූ කෙනා නිට්යයි සපයි ආත්මයි කරන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි මාරන් තියෙනවා. මෙන්න මේ විග්‍රහය මෙතන මේ කුළු ගැනලා තියෙනවා. ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයාට කිසි වෙලාවක නිට්ය සපාත්ම වශයෙන් ගණගෙන නැහැ. හැබැයි දකින්නේ නැහැ. දැක්මක් නැහැ. වර්තමානයේ දකින්ව නෙමෙයි. වර්තමානයේ දකින්ව නම් යාට ලෝකෙ අල්ලගන්න දෙයක් නැහැ. අන්න දකින්කොට නිබ්බිදා විරාග නෝද පටිපන්න බවට පත් වෙනවා. ඒ විදිහට පැහැදිලි කරනවා අනාත්මය. රූපම් භික්ඛවේ අනත්ත අතීතනාගත. මහණෙනි අතීතනාගත රූපේ අනාත්මයි. වේදනා සංඥා සංකාර විඥානි අනාත්මයි. කෝපන වාදෝ පත්‍යුප්පන්නස. මෙන්න මේ නිසා තමයි ප්‍රතිප්පන්නය ගැන කවර කතාවද කියන ප්‍රශ්නේ පවතු කරලා පෙන්නන්නේ. දර්ශනීයකට යමු වීමට. ඒක ඊට වඩා සාරවත් කියලා කුණු වෙන්නීමට. දර්ශනීයකට යමු වන්න ඒක ඊට වඩා සාරවත් කියලා කුළු ගැනීමට මේ සේකියා ගී චින්තනයේ වෙනස, සේකියාගේ චින්තනයේ වෙනස. දැන් අපට නම් තියෙන එකක් තමයි අතීතය, අනාගතය, අනිත්‍ය නම් කොහොම හරි දැන් වර්තමාන අනිත්‍ය බලන්න ඕනේ කියන එකටනේ අපි යන්නේ. අතීතය, අනාගතයයි දුකයි නම් වර්තමානයේ කොහොමද දුක බලන්න ඕනේ? අතීත, අනාගතය, අනාත්ම නැහැ, වර්තමානයේ කොහොම? දැන් සේකියට එහෙම නෙමෙයි තියෙන්නේ. අතීත, අනාගත එහෙම නම් වර්තමානය ගැන කතා කරන දෙයක් නැහැ කියන එක. බලන්න යන්න ඕනේ කියන එකක් නෙමෙයි. ඒක ඊට වඩා ඒ බව කියන එක. අනිත්‍ය දුක්ඛ අනාත්ම බව කියන එක. ශේකියට හම්බෙච්ච දේ. ඒ කියන්නේ ඉච්ඡරටම ශේකියගේ නුවණයි මේ ඉස්මතු වෙලා පෙන්නන්නේ. කල්පනාව නෙමෙයි. මේක වෙයි ලකුවට හිතන්න ඕන දෙයක්. මොකද අපි මේක උඩින් පල්ලෙන් බැලුවහම අපට හිතෙන්නේ සාමාන්‍ය මේ කියපු කාරණාව නෙමෙයි හිතට යන්නේ. අපට අර අතීතනාගත කියලා මැනීමත් එක්ක වර්තමානය ගැන හිතීමකට යනවා මිස වර්තමානයට ඊට වඩා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව යථාර්ථවාදී බවක් පෙන්නපු විග්‍රහයක් කියන එක මෙතන අමතක වෙලා යනවා. කෝපන වාදෝ පච්චුප්පන්නස කියන කාරණාවත් එක්ක. මොකද මේ කියලා දෙන්නේම සුත්තවත් වූ ආර්ය ශ්‍රාවකයා ඒ ආර්ය ශ්‍රාවකත්වයේදී ලෝකයේ දිහා එයාගේ චින්තනය හැසිරෙන විදිය. සුතවත් ආර්ය ශ්‍රාවකයාට මේ ලෝකයේ චින්තනය හැසිරෙන විදිය, අතීත අනාගතයේ ස්වභාවය,
එයාට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණාව ඔස්සේ එයා චින්තනයේ දකින්න ඇති. මොකද එයාට කිසි වෙලාවක නිත්‍ය සබාත්ම සංඥාව නැහැ. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥාව එයාගේ මේ විග්‍රහ වෙන්නේ. ඒක එක්ක එයාට වර්තමානයේදී යොමු වීමකට යොමු වෙන්නේ මේ. මොකද දැක්ම කියන එක සාරවත්දේ දැක්මනේ. අතීත අනාගත කියන ණයන් හොසි ණය පෙමිනෙවිල්ලක් නේ. ඔන්න ඒකත් එක්ක හොඳට තේරුම් ගන්න පුළුවන්. වර්තමානය කියන්නේ දැක්ම. ඒක තමයි සත්‍යවාදීමනේ. ඒක තමයි නිවැරදිමනේ. ඒක තමයි නිර්වෘල්මදී. අතීත අනාගත කියන්නේ ණය පෙමිනෙවිල්ල. හැබැයි දැන් අතීත අනාගතයේ ලෝකෙ යොමු වෙච්ච සේක කෙනෙකුට පැවැත්ම තියෙන්නේ මේ අන්තරට ගිහිල්ලා. පැවැත්ම මේ අන්තරට ගිහින් තියෙන මේ සේක කෙනාට අතීත අනාගත කියන කාරණාව කියන එකත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන කාරණාවක් එයාට හැඟීමට ඇති වෙනවා. හැබැයි වර්තමානය කියලා කියන්නේ දැක්මක්. ඊට වඩා සාරවත් ප්‍රත්‍යුප්පන්න බව. අන්න ඒක තමයි අර දැක්මේදි කතා කරන ධම්මඥානය. අරව අන්වේඥානය. හැබැයි දකින්නේ නැහැනේ දැන් සේක කෙනා. දැක්මකට යොමු වෙලා නැහැනේ. දැක්මකට යොමු වෙන්නේ මේ කතා කරන්නේ. පුතඥන කෙනාට දැක්මකට යොමු වෙන්නේ නෙමෙයි සේකයාගේ දැක්මකට. සේකයාට දැක්මකට යොමු වෙන්නේ. එතකොට එයාට දැක්මකට යොමු වෙන්නේ ලෝකයේ තියෙන දේවල් පිළිබඳව කල්පනා කරන්න පුළුවන්. හැබැයි ඒ කෙනා දකිනවා ඒ කල්පනාවට වඩා සාරවත් මේ ප්‍රතිපන්න දැක්ම කියන කාරණාව. ඒකයි දැක්ම කියන්නේ. මේක පිළිබඳව ගොඩාක් කල්පනා කරන්න ඕනේ. මේ තියෙන දේ මේක මේ සාමාන්‍යයෙන් උඩින් පල්ලෙන් මේ පුංචි සූත්‍රයක් වුණාට උඩින් පල්ලෙන් බලන්න තියෙන එකක් නෙමෙයි. මේක එච්චරට ගැඹුරුයි. මේක මේ සම්පූර්ණයෙන් පැහැදිලි කරන්නේ සතුවත් ආර්ය ශ්‍රාවකයාගේ දැක්මක් පිළිබඳව. සතුවත් ආර්ය ශ්‍රාවකයා හිතන විදිහක් පිළිබඳව. පුතඥයාගේ දැක්මක් පිළිබඳව නෙමෙයි. ආර්ය ශ්‍රාවකයාගේ දැක්මක් පිළිබඳව. ආර්ය ශ්‍රාවකේ කල්පනා කරන විදිය පිළිබඳව. අපිට මේක සාමාන්‍ය ජීවිතයේ අර ශ්‍රාවකයා කල්පනා කරන ක්‍රමේ අර ශ්‍රාවකයාගේ මේ ඉදිරි චින්තනයේ හැටි අපි මේක අපේ කෝණයෙන් අසඳන්න ගියොත් ගොඩාක් වට දෙනවා. මේක තව ටිකක් තේරුම් ගන්න පුළුවන් ඉස්සරහා තියෙන සූත්‍ර ටිකත් ගැලවෙනකොට. මේක ගැන පිළිබඳ විග්‍රහය මේ පනවගත්ත ලෝකයේ තුල මේ සත්‍යින හොයාගෙන යන්නේ. ඒක මේ ඊළඟ වග්ගයේ තියෙන්නේ. ඒ ඔක්කොම සරල පුංචි සූත්‍ර ටිකක් තියෙන්නේ අනිච්ච වග්ගයේ. එක තියෙන සූත්‍ර ටිකත් එක මේක හොඳට තේරුම් ගන්න පුළුවන්.